මම අද හිතුවේ අපේ කාලයට ගැළපෙන හොඳම කෑම එක හදන්න හොඳම බත් එක. ඒ කියන්නේ කාලයට ගැළපෙන කියන්නේ හැම තිස්සෙම මේ කාලේ ටිකක් හැම බඩුමුළු ගොඩක් ගණන්නේ. ඒක නිසා ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන්. කවුරුත් හිතන්නේ මික්ස් රයිස් එකක් කියපු ගමන්ම ගණන් වැඩිම දේ තමයි ඒක කියලා. නෑ, එහෙම නෙමෙයි. අඩු මුදලකින් අපි හැමෝටම කන්න ඇති වෙන්න ලෙහෙසියෙන් හදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය ටික බොහොම සුළු ප්‍රමාණයක්නේ තියෙන්නේ. කැරට් සාමාන්‍යයෙන් අපි 4-5 දිනකටවත් 250ක් කියන්නේ කැරට් 250ක් ගත්ත කියන්නේ අපි සාමාන්‍යයෙන් වෙල කෑවොත් අපිට කැරට් 250 මදිනේ 5 දිනක් වගේ ඉන්න පවුලකට. ඒ වුණත් දැන් මේ වගේ කැරට් ටිකක් අරගෙන කැරට් 200ක් 250ක් වගේ ගත්ත කියන්නේ අපිට මික්ස් රයිස් එක හදද්දී ඒකට සාමාන්‍ය මට්ටමට එනකොට දාලා ගොඩාක් දාන්නනේ මික්ස් එක කොපිට කවුරුත් දාන්නනේ බොහොම අඩුවෙන් එනලු ප්‍රමාණයක් දාන්න කියලා. එතකොට අපිට පුළුවන් ලොකු ප්‍රමාණයකට, ඒ කියන්නේ 7 දිනකට 8 දිනකට කන්න ඇති වෙන පුළුවන් ඒ කැරට් 250 ගත්ත කියන්නේ. ඒ වගේම ලීක්ස් එක ගහක් ගත්තත් ඇති. මම කැරට් ටික මෙහෙම හීනට කපා ගත්තා. එතකොට ලීක්ස් එකේ කොළ පාට ටික ගලන ගන්නේ. මම ඒක කැමතිද ඔයාලට කපා ගන්න පුළුවන්? මම කැපුව එක සැරේට ඉක්මනට කපා ගන්න පුළුවන් ක්‍රමයට. ඊට පස්සේ සොසේජස්. සොසේජස් පොඩි කරල් 4ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒකත් පොඩි කෑලි වලට කපා ගත්තා. ඊළඟට මේ තියෙනව නම් දාන්න පුළුවන්. මම මේ මස් එක ගෙදරට ගෙනල්ලා රෝස්ට් චිකන් එකක් ගෙදරට ගෙනාපු එකේ ඒකේ අර මේ ප්‍රමාණය මේ මැද ටික කවුරුත් කන්නේව නෑ අපි ගෙදර ගොඩක් වෙලාවලට. ඒක නිසා මම ඒකත් බත් එකට එකතු කරන් තියාගත්තා. ඒකට ඊට පස්සේ කරපිංච. ඊට පස්සේ අපිට මේකට බිත්තර දෙකක් දාන්න බලා දැන් ලංකාවේ රුපියල් 60ක් තියෙන බිත්තරයක්. ඒ කියන්නේ බිත්තර දෙකක් තුනක් අපිට ඒ කියන්නේ එක්කෙනාට එක බිත්තරේ ගානේ කන්නට වැඩිය මේ වගේ බත් එකක් හැදුවම හැමෝටම කන්න පුළුවන් රසට කන්න පුළුවන්. බිත්තර දෙකක් එකතු කරගත්තම අපිට ඇති බත් එකට. ඊළඟට මේ වල දන්නවනේ මම මේ channel එකේ මුලින්ම හැදුවෙත් මේකනේ ජින්ජර් ගාලික් පේස්ට් එක. මම කිව්වේ අර ලොකු භාජනයකට තල කෑලි කපලා ගන්න පුළුවන් කියලා. මම ඒ වගේ කැරටික් කපලා වෙනම තියාගත්තා. නේ? එතකොට අපිට උමනා ප්‍රමාණය ගන්න පුළුවන්. මම මේකට මේ කැල එකතු කර ගන්නවා ජින්ජර් ගාලික් පේස්ට් එකේ. හරිම සුවඳයි මේක දැනටත්. කොයි දවසේ හැදුවත් ඒක සුවඳ තියාගන්න පුළුවන්. මම මෙතන ඊට පස්සේ ගත්තේ නෑ බිත්තර දෙක දුක ගත්තේ නෑ. ඊළඟට තෙල් ටිකක් චුට්ටක් නේ ඕනෙ වෙන්නේ මහ ගොඩක් ඕනෙ වෙන්නේ. හැබැයි මේ ටික බැද ගන්න අපිට තෙල් පොඩ්ඩක් ඕනේ. ස්පෙෂලි එකට ස්පෙෂල් ගොඩක් ඕනේ නැහැ ඒකටත්. ඊළඟට ලුණු ගම්මිරිස් මිරිස් ඔය ටික නේ ඕනෙ වෙන්නේ. ඉතින් අපි බලමු හදන්නේ කොහොමද කියලා ඒකත් එක්කලා. මේක ස්පෙෂලි කියන්න තියෙනවා දැන් අපි බත් එකක් සුදු බත් නම් يعني මම මේ වෙලාවේ හදන්නම් බාස්මති හාල් වලින්. එතකොට ඒක අපි දැන් බාස්මති නෙමෙයි මොන හාල්ද සුදු හාල් එකක් නම් අරගෙන දැන් සාමාන්‍යයෙන් විසික් කරන්න නැහැනේ මේ කාලේ. ඔයාලා හදිස්සිය හරි වැඩිපුර දැන් කවුරු හරි එනවා කියලා වැඩිපුර යුව කියන්නකෝ. එතකොට මේ බත් එක විසික් කරන්න එපා. ෆ්‍රිජ් එකට දාලා තියන්න. ෆ්‍රිජ් එකට දැම්ම කියන්නේ හිතන්නේ කන්න බෑ කියලානේ. නෑ, ෆ්‍රිජ් එකට දාලි වෙලා මේ වගේ කැරට් අලයක් ලීක්ස් අලයක් දාලි වෙලා බිත්තරයක් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. මස් මාරු නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ ටික කලවම් කරලි වෙලා මේ ටික මේ හදන විදියට ඒ ෆ්‍රිජ් එකේ තියෙන බත් එක අරන් හදන්නකෝ තවත් රස වැඩි වෙයි. ඇත්තටම මට නම් හරි මාස හැම කද්දිම හදද්දිම ගොඩක් කියලා මම එහෙම හදනවා. ඉතුරු නොතින් බත් ටික ෆ්‍රිජ් එකට දාලා ඊට පස්සේ මික්ස් එකක් හදනවා. ඊට පස්සේ කන්න පුළුවන් නාස්ති වෙන්නේ නැති වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එක බලමු. මම ඉක්මනට කරන්න ඕන නිසා ඩිප් දෙකට තියා ගන්නවා. මේකට තමයි අපි කියන්නේ කාලය ඉතුරු කර ගන්න එපා. ඒක නිසා මම පොඩි pan එකකට දාලා සොසේජස් ටික බැද ගන්නවා. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් ඔයාලට ඒකත් කරලා. ඒක කරගෙන ඉන්නකො තෙලින්ගට එකතු කර ගන්නවා. මේක එකම pan එකේ හදන්න පුළුවන් වුණාට මේ වෙලාවේ මම මොකද මේකෙන් තව වැඩක් කරගන්න තියෙනවා නිසා pan එක මේ විදිහට ගත්තේ. දැන් මම සොසේජස් ටික මේක දැන් තෙල් එකට අරගෙන ඉන්නේ. සොසේජස් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ලැබ දෙන දෙයක් නෙමෙයිනේ. පටස් ගාලා අපිට හදන්න පුළුවන් එක. මම තෙල් එක හොඳම රත් වෙන කලින් දැන් මේක ප්‍රශ්නයක් නෑ. මේ ගන්න මේක බැදෙන්න තමයි ඕනේ. ඒක බැදෙන අනිත් ඉපට තියෙන මම මේ ඉපටම පෙරගන්නම් මොල්ට දැන් අපි ඒක බැදෙන අතරේට අපි කාරිය එක හරි ගස්ස ගන්න විදිය. කාරිය කියන්නේ අපි වලට ගදාලා මික්ස් කර ගන්න විදිය. මම මේකට ඉස්සෙල්ලම දැන් තෙල් එක රත් වෙලා තියෙනවා ඒක නම්. මේකට ඉස්සෙල්ලම අපි කපාගත්ත ලුණු ටික දාමු. සුදු ලුණු කපාගත්ත නෑ මොකද ඉතින් සුදු ලුණු දෙකම එකට තියෙනවනේ. ඒක නිසා. ඊට පස්සේ මේ කරපිංචත් මම ෆ්‍රීසර් එකේ දාලා තියෙන මේවා. ඒ නිසා තමයි මට මෙහෙම කොළ පාටට තියා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක ඒ ටික ඩින්න බැදෙනකොට අපි මේකට මිරිස් එකතු කරගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට. මේ මස් එකක් බැදෙන්න දෙයක් නැහැ. ඒ වුණාට කැන්දිලා හොඳට රසට තියෙනවනේ. ඒ වුණාට මෙහෙම පොඩි කෑලි වලට කඩලා දැන් අපි සොසේජස් බැද්දගත්තට පස්සේ ඒකටම පොඩ්ඩක් දාලා අර
තෙලෙන් කලවම් කරලා වගේ ගම බදින්න නෙමෙයි. එහෙම හරි රසයි. මේක ඉරල වගේ කියන්නේ කපන්නේ නැහැ මම කෑලි. මේ විදිහට සාමාන්‍යයෙන් මම මස් එක මේක කන්නේ නැතිලා මේක තමයි කරලා දෙන ළමයිට. මේ විදිහට නැත්නම් ඔයාලුණත් අම්බු මස් උනත් කමක් නැහැ. මේක මස් කෑල්ලක් තිබ්බත් මෙහෙම කරලා ගන්න පුළුවන්. තත්කාල කර වෙලා ගියට වැඩක් නැහැ. රස සුගඳ එන්නේ. එන්නේ කාටු මත කිඳරේ ව්‍යා ගන්න ඕනේ. ඔන්න දැන් මේක කර වටේට රන්වන් පාට වේගෙන එනවානේ. මෙන්න මේ වෙලාවට අපි මේකට මිරිස් කුඩු දෙක එකතු කරගන්න. අපිට ඇටි පමණ කෑලි කුඩු මිරිස් කෑලි. අපි කුඩු පැටියක් කනවා පොඩ්ඩක් එයා කැමති කිහිම රසට තමයි කියන්නේ. සැර තියෙන්නත් ඕනේ හැම දෙයක්ම හැම විදිහට කන්න ආසයි මම කිව්වා. මේ ජින්ජර් කෑලි එකතු කරනවා මේ ජින්ජර් කට් පේස්ට් එකේ. අපිට නරම මිරිස් ටික හොඳට දාගෙන මම ගොඩක් සැරේන්නේ නැහැ රස තමයි එන්නේ. මේ යතරට මගේ සොසේජස් එක මෙන්න මේ ගන්න තව චූට්ටක් බ්‍රවුන් නම් හරි. ඒකෙන් දෙපැත දාලා බදගත්තම ගැඹුරු තලේ බදින්න ඕනේ නැහැ නේද? ඇත්තටම ඔයාලා උයදිනේ ජින්ජර් ගාලික් පේස්ට් එක හදාගන්න එක නම් ඇත්තටම හරි වටිනම හරිම සුවඳයි. ඒකෙන් අමුතුම රසක් එනවා. ඔන්න දැන් මම මේ වෙලාවට එකතු කරගන්න කැරට් එක. ගොඩක් තැම්බෙන්න ඕනේ නැහැ. කැරට් ටික තැම්බෙන්නේ නැති වෙන්න මම කරන්නේ. ඊට පස්සේ මේකට තමයි බිත්තර එකට තව විනාඩියක් ඒ වගේ මෙහෙම තියෙනවා. අපි බිත්තර එක පිට කරගමු. දැන් සොසේජස් එක මම මේකෙන් ලිපෙන් අයින් කරගන්න. ඒ ටික වෙනම බාදිනේකට මම අයින් කරලා අපි ඊට පස්සේ චිකන් ටික මේකට පොඩ්ඩක් දාලා කර කරලා ගමු. බදින්නනේ මම පොඩි රෝස්ට් වෙච්ච එකනේ තියෙන්නේ. බදින්නනේ අර පොඩ්ඩක් රස එන්න. තෙල් චුට්ටක් යන එක විතරමයි කරන්නේ. මම එකත් ගොඩක් තෙල් යන්නේ නැහැ. ගැඹුරු තෙල් නෙමෙයි බදින්නේ අපි. දැන් මම මේ රස්විච්ච තෙල් එකට ඒකට චිකන් ටික එකතු කරගන්නනේ. ඔයාලා ගෙදර නිකන් චිකන් කියන ඒවා නම් ඒ කියන්නේ මේ මෙහෙම නැතුව ඉතින් සාමාන්‍යයෙන් ගෙවල් හැම කිසිම නැහැ මෙහෙම නිකන් චිකන් කෑල්ලක් ගන්න ඕන නම් ඒක තම් කපලා ඊට පස්සේ ඒකට ලුණු ගම් මිශ්‍රිතයක් එකතු කරලා තියෙන වෙලාවන් බද ගන්න එතකොට තමයි රස. මම මේක ගැඹුරු තෙලේ බදින්නේ කලවම් කරලා ගන්න විතරයි. හරි නේද? අපි දැන් මේ අතරේ මේකට බිත්තර ටික එකතු කරගමු. ඒක බිත්තර වලින් මේක හොඳට තැම්බෙනවා. තව අඩු දැන් සාමාන්‍ය මට්ටමට තැම්බෙන ගානට බිත්තර වලින් මේක තැම්බෙනවා. එතකොට මතක තියාගන්න මම මේක මේ දැම්මට මම වැරද්දක් කරාද කියලා මන්ද කියලා දෙනවා නිසා බිත්තර එකසරට මෙහෙම කඩලා දාන්න එපා මොකද ෂුවර් නෑ බිත්තර ටික නරක් වෙලා තියෙනවා ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ ඒ නිසා බිත්තර ටික වෙනම බාදින එකට දාගෙන ඉන්න ඕවා එකතු කරලා දැන් මේ වෙලාවේ මේකට අපි ලුණු එකතු කරගමු එතකොට බිත්තර වලට ලුණු රස එනවනේ ලුණු කුඩු රස ආනවා අපිට තමයි මතකයි ඊට පස්සේ මේ වෙලාවම ගම්මිරිස් කුඩු එකතු කරගමු ගම්මිරිස් මම අරගෙන තියෙන මේ කෑලි කුඩු එක අර හීන් එක දීලි මේක නෙමෙයි කෑලි කුඩු එක අපේ බස් එක ඉවර වී ගියානේ හදලා. බොහොම ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒ වගේම රස හොඳයි. මේ කාලේට විශේෂයෙන් ගැලපෙනවා මික්ස් රයිස් වම ඉතින් මිනිස්සු හරි සාමාන්‍ය විදිහට බලන්නේ හොඳටම. ඒ නිසා කාලේට ගැලපෙන විදිහින් හදා ගන්න පුළුවන්. මම දැන් කැරට් මේ බීට්ස් ටිකත් මේකට එකතු කරගන්න දැන් මේ කාලේ. දැන් මෙන්න මේ වෙලාවට අපි මේකට දෙහි බින්දුවකුත් එකතු කරලා ගත්තම හරිම ප්‍රණීත රසක් එනවා. මම එකතු කරන දෙහි බින්දුවකුත් නේ. ඊළඟට අපි අර මංක තෙලේ දවට ගත්ත වගේ මස් ටික ඒ ටිකක් එකතු කර ගන්නවා. ඒක තියනම් විතරයි. ඒක ස්පෙෂලි නෑ. ඊට පස්සේ සොසේජස් ටික සාමාන්‍යයෙන් ගියන ගමන් දෙහි එකතු කරන වැඩක් නෑ කියනවා. ඒ වුණාට අර රස ගන්න තමයි මම දෙහි එකතු කරන්නේ. ගුණ යඹුල් රස කියන එකට ඒකට දැන් අපිට ඩිප් ඕෆ් කරගෙනත් පුළුවන් මේ වැඩේ කරන්න මම කැමති ඩිප් ඕෆ් කරගෙන නෙමෙයි අර පොඩ්ඩක් බත් එක තෙම්පරාදු වෙන්න ඕන හොඳට ඒක නිසා මම ඩිප් ඕෆ් එක ඔන්න කියන තියාගෙන තමයි බත් එක කරන්නේ දැන් අපිට තියෙන බත් එක හොඳට කලවම් කරලා බලන්න කහ දැමි නැතිනම් කැරට් පාට කැරට් වල තියෙන තැඹිලි පාට ගැටි ඒකත් එක්ක බත් එක ලස්සන වෙන හැටි
ඊට පස්සේ මිරිස් දාලා තියෙන්නේ මිරිස් රසක් තියෙනවා මගේ පොල්ට නම් මේ ගානට කන්න කැමතියි අපි දැන් හොඳට කලවම් කරගමු බස් එක මම දැන් බත් එකේනේ චරිචර ගාන සද්ද ඇහෙන්නේ මම අන්නේ ගානට තමයි ආපු ඒකට බත් එක අර හොඳට කර වෙලා වගේ නේද ඒ ගානට ආවට පස්සේ හොඳට කලවම් වෙලා තියෙනවා දැන් හොඳ රසණකුත් තියෙනවා මම කිය පිට එකේ තිබිච්ච බත් එක ගත අර මෙන්න මේ වගේ හොඳට කර කරාම සීතල මුකුත් නෑ ඒකට ගින්දර වැඩි කරගෙන නෙමෙයි ඒ කියන්නේ අර පටස් ගාල බත් එක කර වෙන්න නෙමෙයි ඕනේ බත් එක පිටක් රසෙ තියාගන්න විදියනේ එතකොට මේ දාලා තියෙදි ලිප ඕෆ් කරගන්න පුළුවන් අපිට. ඉතින් දැන් ලිප ඕෆ් කරගෙන අපි බලමු දැන් මේක කන්න තවත් ක්ෂණිකව දැන් මේක විතරම කන්න බැරි වෙන්නේ පොඩි අය නම් මේ සැර ඇති. ලොකු අය වෙද්දි ඒ රස සැරත් නම් අදිනේ අපි මිරිස් චුට්ටකුත් හදාගමු. මිරිස් කුඩු පොඩ්ඩ චිලි පේස්ට් කින් විදියට. මේකට ගින්දර ගොඩක් අඩු කරගන්න. මං කිව්වේ මට සොසේජස් එක මම මේක බැදගත්ත හේතුව මොකද චිලි පේස්ට් එක චිලි පේස්ට් එක ඇත්තටම චිලි එකක් තමයි ඒක. සාමාන්‍ය හැදෙන ඔරිජිනල් එක නෙමෙයි ෂණිකව ලාබෙට හදා ගන්න පුළුවන් එකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ අද. ඒකට අපි තෙල් ටිකක් ඇඩ් කරගත්තා. තෙල් ටික රත් වෙනකොට ඔයාලට ඇහිම් සම් පොඩි දුර්වලකමක් වෙයිද දන්නේ නැහැ. මොකද මට කැස් වෙනවා මිරිස් එක ටිකක් තැහැදෙද්දි මම ඒක නිසා බ්‍රෝවර් එක පොඩ්ඩක් දාගන්නවා. ඔන්න හරි දැන් අපි මේකට මිරිස් ටික දාගමු. මට නම් දැනෙන්නේ මම මේ හදන එක සාමාන්‍ය මික්ස් රයිස් එකකට අපිට දෙන චිලි පේස්ට් එක වගේ තමයි මේ මේක හැදුවම එන රස. ඔන්න මම ඒකට ඉස්සෙල්ලම මේකට කරගන්නවා. උඹල කඩ කුඩු ටිකක් උඹල කඩ තියෙනවා නම් උඹල කඩ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උඹල කඩ නැතුවම මේක කරන්න පුළුවන් අපිට. මම උඹල කඩ කුඩු ටිකක් එකතු කරගන්නවා. කුඩු කියන්නේ අර කෑලි කපපුවා තියෙන ස්ටීම් කින කුඩු කරපුවා. ඒක ටිකක් එකතු කරගත්තා. ඒක ගොඩක් කර වෙන දෙයක් නෑ කොහොමත් උඹල කර එක හයියයිනේ ඒක නිසා ගොඩක් කර වෙන්න නෙමෙයි ඒක සාමාන්‍යයෙන් එහෙම සුවඳට දැනෙද්දී සුවඳිනකොට දැන් අපිට මේ ගානට තප්පර 30ක් ගියේ නෑ මම හිතන්නේ ඒකට ඊට පස්සේ අපි කැලරි මිරිස් එකතු කරගන්නවා මේකට අපිට අතිපදම මම මේක ලින්ගක් වැඩිපුර හදන්න මොකද මගේ බබා මේකට හරිම කැමතියි දුව මේ කර පොඩ්ඩක් පාට රතු පාට නිකකි අඩුවල කර තමයි මම මේක හදාගන්නේ විදියට ඊට පස්සේ මේකට අපි රසාංග වුණ එකතු කරගන්නේ විදියට මට විතරක් නෙමෙයි බ්‍රෝවර් එක නෑ කියන්නේ චුඩු පෙරඩක් ඉන්න බැරි වෙනවා මොකද කරවලවනේ මිරිස් එක බැදෙන්නේ මම වලට තවත් ටිකක් යනම් හැමෝම ජෝරුත් නැතුව ඇතිනේ මේ කැස්ස කියන්නේ මිරිස් පිච්චිලා කැස්ස දැනෙනවනේ අපිට ඒ වෙලාවට අහණියක්ම කරන්න තියෙන්නේ ඒකට සීනි හැන්දක් එකතු කරගත්තනම් අර කැස්සට අග්ගාල ශනික වලු වෙනවා. මිරිස් එකට සීනි හැන්දක් එකතු කරගත්තනම් කොහොමත් මම මෙන්න මේ ටිකට දැන් මේ මගේ චිලි පේස්ට් එකට ඒකට මම සීනි හැන්දක් එකතු කරගත්තා. ලුණු රසාණු වල සීනි රසාණු කියන්නේ බෑ හැන්දක් එකට. මම මේක කලවම් කරනවා. මල්ලි පොක් කරගන්න. වයිට් පේනෙදි පාට වෙලස. චූටි පැටි නම් මේක කන්නේ නැහැ. ඒකට මම දුවට කියන්නේ මම ලොකු මං පුතා මං යට කියන පුතා කියලා. එයාට මම අනිවාර්යෙන් ඕනි චිලි පේස්ට් එකක්. මං ශ්‍රමිකව හදලා දෙන්නේ මේක තමයි. මං වයිට් ඕන් කියලා චිලි පේස්ට් එක හදන්න දවසක කියන්නම් මේක තමයි සාමාන්‍යයෙන් මම මික්සර් එකට හදන්න දෙන පේස්ට් එක. එහෙනම් දැන් අපි බලමු ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. මම ඉතින් බබාලට කන්න දෙද්දි මෙහෙම තමයි හදලා දෙන්නේ. මේක චිලි පේස්ට් එක මම පෙන්නන්නේ හදන විදිහ මේ බලන්න ලස්සන බ්‍රවුන් මේක ගන්න කියන්නේ බ්ලැක් නෙවෙයි බ්‍රවුන් එක වෙලා තියෙන හොඳට ඊට පස්සේ මගේ සාමාන්‍යයෙන් මම වලට පෙන්නන්නේ මේක මේ සුදු ලුණු එක මැජික් සුදු ලුණු කියලා කොළපාට සුදු ලුණු මේකත් මේ බත් එකට හරිම රසයි මොකද තෙල් දාපු වෙලාවට මේ සුදු ලුණු කෑල්ලක් කෑව කියන්නේ ඒ තෙල් වලින් එන බලපෑමක් නැතුව යනවා අපිට හරිනේ පොඩි අයට නම් ඕනේ නෑ ඉතින් ඊට පස්සේ මම වලට කියලා දුන්න මේක හදන විදිහ මේ දැන් ටිකක් කාලෙ මේ අඩු වෙලායි කියන්නේ නිතර දෙවියලි මගේ බබා කනුව මේක හැදුවම හොඳ නෑ ඉතින් මේ විනාකර නිසා ඒ වුණාට මේ මික්ස් රයිස් එකට නම් කියාපු දේ මේක අයි චිලි පේස්ට් එකයි මේ පෙත්තක විතිබුණ කියන්නේ තව මුකුත් මොනේ නෑ එහෙනම් ඒ මුකුත් නැතත් කන්න පුළුවන් ওই විදිහට තමයි මම ඉතින් මේ කෑම ටෙස්ට් කරේ එහෙනම් හැමදිනාටම සුබ දවසක්
මගේ channel එක subscribe කරන්න අපේ හැඩ වැඩ ඒ වගේම like එකක් දාන්න මම comment වලට ගොඩාක් කැමතියි comment එකකුත් දාලා තියන්නේ